සුබ දවසක් සියලු දෙනාටම අද අපේ නෝට් ජේස් පාඩමේ අද අපි අලුත් පාඩම් මාලාවක් පටන් ගන්නවා ඒක තමයි වෙද වෙබ්සයිට් එකක් හදන එක මෙච්චර කල් අපි නෝට් ජේස් ඉගෙන ගත්තら නෝට් ජේස් වලින් අපි වෙබ්සයිට් හදන්න උත්සාහ කරේ නමුත් ඇත්තටම නෝට් ජේස් භාවිත කරන්නේ වෙබ් ඩෙවෙලොප්මන්ට් එකට තමයි මේකෙදි අපි කරන්නේ වෙන සයිට් එකක තියෙන වෙද සයිට් එකක තියෙන ඩේටා API එකක් තුලින් අරගෙන අපේ වෙබ්සයිට් එකේ අපිට අවශ්‍ය විදිහට ඒ ඩේටා පෙන්වන එක. ඇත්තටම API කියන සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ පාඩම අනිත් පාඩම් වගේම මුල සිටම සරලව කියලා දෙනවා. මම මේ පාඩම් වලදී හිතා ගන්න ඕගොල්ලෝ මේ ටෙක්නොලොජිස් ගැන තාක්ෂණයන් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එහෙම හිතලා තමයි මේ පාඩම් මාලාව ආරම්භ කරන්නේ. ඉතින් අපි බලමු මේකෙදි අපි මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා. මම මගේ වෙබ් බ්‍රවුසර් ඕපන් කරන් තිනවා ඉස්සෙල්ලාම මම openweathermap.org කියන සයිට් එකට තමයි යන්නේ. මෙන්න මේකේ තමයි අපිට අවශ්‍ය කරන ඩේටා තියෙන්නේ. මෙන්න මේකේ තියෙන ඩේටා අපි අපේ සයිට් එකට ඇදලා අරගෙන අපි ඒ සයිට් එකෙන් weather report එකක් පෙන්වනවා. ඇත්තටම මේ report එකේදී අපි යම්සි කොටසක් තමයි ගන්නෙ. ඕගලන්ට මේක කරද්දි තේරෙයි අපිට ඕන විදිහට ඩේටා ගන්න පුළුවන්. මේ පාඩම ඉවරනට පස්සේ ඔයගලන්ට පුළුවන් වෙනවා මේ වගේ වෙබ්සයිට් වල මේ API කියලා තියෙනවා නම් මෙන්න මේ API තුලින් කොහොමද ඩේටා ගන්න කියලා. එතකොට අපි Node.js වල ගොඩක් දේවල් මේ පාඩම් මාලාවේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මාත් එක්ක රැඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ටැබ් එකේදී තියෙන්නේ මම ලෝකලි හදපු එක. අපි මේක හොස්ට් කරන්නත් බලාපොරොත්තු නැත්තම් ඉන්ටර්නෙට් එකට දාන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට වෙද වෙබ්සයිට් එක හදනවා. මෙතෙන්දී ඕගලන්ට ඕගලගේ පළාත දෙන්න පුළුවන්. ඉතින් මම දෙනවා මිනුවන්ගොඩ කියලා. මම ඉන්නේ මිනුවන්ගොඩ. එතකොට මේකේ දිහා කියනවා මිනුවන්ගොඩ කියන්නේ ලංකාවේ තැනක්. ඒ වගේම දැන් මෙන්න මේ විදිහට තමයි බ්‍රෝකන් ක්ලවුඩ්ස් තියෙන. ඒ වගේම ටෙම්පරේචර් එක 29.96 සෙල්සියස් කියලා. මෙන්න මේ ඩේටා අරගත්තේ මම කලින් කියපු ඕපන් වෙදර් මැප් කියන මෙන්න මේ සයිට් එකේ. ඉතින් මේ පාඩම සමග රැඳී සිටින්න ඊළඟ පාඩමේ ඉඳලා අපි මේ සයිට් එක හදන්න අවශ්‍ය කරන හැම තාක්ෂණයක්ම මුල සිට සරලව කියලා දෙනවා. ඔබට Node.js ගැන අවබෝධයක් නැත්නම්, ඒ වගේම තවමත් මගේ පාඩම් මාලා ඔබ නරඹන්න නැත්නම් මෙන්න මේ ඉහළ තියෙන ලින්ක් එක භාවිත කරලා මේ පාඩමාලා නරඹන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.